ඇගගේ දහටවන දින කොළඹ යෝනිියන් පන්සේ පැවති විරෝත්ධාවයන් අතරතුර. ඇරු අධිරණයෙන් වරින්තු ලබා සිටි මුදලිගේ වසන්ත කුමාර මුදලිගේ යන අය එම ස්ථානයේදී පොලිසිය මගහැර පලායාමක් සිදු කරතිබුණා. එයනුව හුව ඉදින සවස කොළඹ ගෑස්පා ප්‍රදේශයේදී අතඩම් ගොඩගත්තා. ඔහු සමඟ සිටි හෂාන් ජීවන්ත ගුණතිලෙක යන. ගලත් පොලිසිවිසිං අතර ගොට ගත. වදුරටත් පොලිසි විසින් ගරවා අධිකරණයට සැකකරුවක වශයෙන් නම් කර සිටි ගල්ලව සිරිදම් හිමිකෙන ස්වාමින්න් වහන්සේ දහනම් ොන දින අතරඩ ගොඩ ගත්ත. මෙ තිදෙන සම්බන්ධයම විමශන කටයුතු ආරම්භ කරලා තිබෙනවා සස්ථාධය අලින් පනති අයටතේ ගරු ආරක්ෂක අමාතවරත් ලැබී තිබෙන බලතලාුව. ට ෝ ග සඳ ම වන ට මශ ර ග සිං ඉල්ල තිබෙනවා යා කාරයට රඳවාගෙන ප්‍රශ්ණනකිරීමට හේතුවුණ මුළලික කාරණය වන්නේ. පසුගිය මාර්තමාසේ තිස් එක්වනදා සිට. දිවින පුරා තැනින් තැන විවිධ විරෝතාවයන් සිද වුණ මේ විරෝතාවයන් අතර ටචන්ඩකයා කළහා කාරීකයා. ඒරන්තරයේ දන මාධ්‍ය හම පෞත්වමින් මුදලිගේ වසන්තකු මාර න්තර් ශ්‍රද්‍යාර්ිශවලමන්ලි ැඳුම් කරවිසින්. අදහස් දක්වමින් හරු දිරිපත්කම ලබවා සමහරවස්ථාවල මෙම ක්‍රියාදාමයන් සමගහගේ සම්බඳතාවයන් දිගටම තිබන බව එයන නිරීක්ෂණ වෙලා තිීබල. එඒනිසා මෙම සිදුවීන් දාමයන් සබන්ධව සරකාබැලීමට පොලිස්පතුමා විසින්. සිල්ලධරරිින් ස් ත උපදෙස් ලබාදීලා තිබුණා. ඒ උපදෙස් අනුව යම්තිි ස ආකාරෙක රාජ්‍යවරෝද කුමන්ත්‍රණයක් සදහවශ්‍ය කටයුතු සිදවෙලා තිබෙනවාද ්‍රස්තවාදී ක්‍රියාවන් සම්බන්ධගෝ යම් සඳතාවයක්. තිබෙනවාද මේවා සම්බන්ධව සොයාල සස්වාද ක්‍රිය සම්න්ධය ෂයනාවරීමක් තිබෙනවානම් සස්මද න මාශන කොට් ාශේයට විමශන කටයුතු බර දෙන්නික පදෙේ පොලිස්පතුම සිං යනට ලබාදිලා තිබනවා.වා.